Warnings Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. එදින මම අධ්‍යයනයේ රුලන් පාවිච්චි කරලා ගොඩක් පහසෙන් රසට විනාඩි 30ක වගේ ගොඩක් අඩු කාලෙකින් රුලන් වඩේ හදාගන්නට කියලා දෙන්න. ඉතින් අම් බලමු මේ පහසු රසවත් රුලන් වඩේක කොහොමද හදන්නේ කියලා. මම මෙතන රුලන් ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඉතින් රුලන් කොටන්න කරන්න අවශ්‍ය නැහැ. තියෙන විදිහෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම මේ විදිහට ලොකු මික්සින් බෝල් එකක් දාගන්නවා. ඊළඟට මෙතන තියෙනවා කර්ඩ් කෝප්ප 3 කාලක්. ඉතින් කර්ඩ් වෙනුවට ඔයගොල්ලෝ යෝගට් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් කෝප්ප 3 කාලක් වෙනුවට ඔයගොල්ලන්ට මේකෙන් භාගයක් පාවිච්චි කරලා මදි පාඩුවට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මම මේකට කැලි මිරිස් දෙහිඳි කාලක්, සුදුරු දෙහිඳි කාලක් සහ රසය 90 ලුණු එකතු කරගන්නවා. මෙතන මම වෙන මර්ගන් තේනවා ලුණු ගෙඩි කාලක් ලියාගෙන, ඒ වගේම මම මිරිස් කරල් 3ක් ලියාගෙන, ඒ වගේම ඉඟුරු කෑල්ලක් කොටාගෙන සහ කරපිංචා ඉත්තක් හීනෙත් ලියාගෙන ඒකත් මම රුලන් එකට එකතු කර ගන්නවා මේ විදිහට. ඊළඟට මේ ඔක්කොම මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඉතින් සුපුරුදු විදිහටම වීඩියෝකට අදාළ රෙසිපි එක වීඩියෝකට පල්ලි හතර ඉන්ෆෝ බොක්ස් එකේ මම දාන්නම්. එතනින් රෙසිපි ගන්න ඕගොල්ලෝ. ඉතින් ඔයාලා සමහර විට මගෙන් අහන්න පුළුවන් කර්ඩ් පාවිච්චි කරන්නේ නැතුව මේ වඩේ හදන්න පුළුවන්ද කියලා. ඉතින් ඉදිරියේදී කර්ඩ් පාවිච්චි නොකර රුලන් වලින් වඩේ හදන විදිහ මම කියලා දෙන්නම්. අපි මුලින්ම රුලන් ටික කර්ඩ් එකත් එක්කලා හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. ඊළඟට මදි පාඩුව බල්ලා අදාළ පදම එනකම් වතුර එකතු කර ගන්න ඕනේ. මම වතුර මේ සඳි එකක් එකතු කර ගන්නවා. මොකද විවිධ කර්ඩ් වර්ගවල විවිධ ප්‍රමාණය තමයි වතුර තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට වතුර පස්සේ එකතු කරන්නේ. ඉතින් අපේ වඩේ මිශ්‍රණය මේ වගේ තරමක දියගතියක තමයි තියෙන්නේ. ඕගොල්ලෝ එක පේනවා ඇති. ඊළඟට මම මේක මේ විදිහට උඩින් වහලා විනාඩි 20ක් පිපෙන්න පැත්තකින් තියනවා. විනාඩි 20කින් වගේ පස්සේ රුලන් එකට හොඳින් වතුර උරාගෙන ඒක අදාළ මට්ටමට ඇවිත් තියෙනවා. ඊළඟට මම මේකට බේකින් සෝඩා, ඒ කියන්නේ ආප සෝඩා, තේ හැඳි අටෙන් එකක් එකතු කරලා මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඔයාලට ආප සෝඩා ටික මේ මිශ්‍රණය අනාගතේ මුලින් එකතු කරන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම දැම්ම කියලා. ඉතින් ඔයාලා අද නම් මුලින්ම මගේ වීඩියෝ එක බලන්න ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙමයි channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නම් විතරක් මේ වීඩියෝ එකට පල්ලෙන් දෙන රතුපාට subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. දැන් මම යන්නේ වඩේ ටික හදාගන්න. මුලින්ම අතේ හොඳින් පොල් තෙල් ගාගෙන ඊළඟට මේ වගේ වඩේ මිශ්‍රණයෙන් කොටසක් කඩලා අරගෙන මේ වගේ බෝලයක් කරගන්න ඕනේ. ඊළඟට එක අල්ල උඩ තියලා මේ විදිහට හොඳින් පැතලි කරගෙන ඊළඟට ඇඟිල්ලේ ආයෙත් මේ විදිහට පොල් දෙඩියක් ගාලා මැදින් මේ විදිහට සිදුරක් හදා ගන්න ඕනේ. ගොඩක් පහසු වලට පේනවා ඇති. මේ මිශ්‍රණය ටිකක් ඇලෙන ගතිය තියෙන නිසා තමයි අතේ පොල් තෙල් ගන්න කියන්නේ. එතකොට අපිට වඩේක නියම හැඩයට හදාගෙන ගොඩක් පහසෙන් තෙල් දා ගන්න පුළුවන්. මේ වෙද්දි මගේ තෙල් එක හොඳින් රත් වෙලා තියෙනවා. ඉතින් ලිපේ ගින්දර මැද මැටිමේ තියා ගන්න ඕනේ. තෙල් එක හොඳින් රත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට වඩේ ටික මම මේ විදිහට දාගත්තා. දැන් මේ වඩේ ටික රණන් පාට වෙනකන් දෙපැත්ත පෙරලමින් හොඳින් බැද ගන්න ඕනේ. ඉතින් මොනම් වෙලාවක ලිපේ ගින්දර ඕනට වැඩි වැඩි කර ගන්න එපා. එහෙම නැත් වඩේකේ පිටිපැත්ත හොඳින් පිච්චිලා ඇතුළ අමු ගතියට හිටියේ. වඩේක හොඳින් බැදුනට පස්සේ වඩේකේ හොඳ සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒ වගේම ඇතුළ නිකන් බෝල් බෝල් සද්දයක් ඇහෙනවා හැන්දෙන් ගහලා බැලුවොත්. අන්න ඒ වෙලාවට ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ තෙල් බේරලා. මම මේ විදිහට ඉතිරි වඩේ ටිකක් බැද ගන්නවා. ඉතින් මෙතන මම ඒ විදිහට හදාගත්ත රුලන් වඩේ ටික ඔයාලට පේනදි හරිම ලස්සන පාටික තියෙනවා කියලා. ඒ වගේම මේකේ හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. ඒ වගේම ඇතුළ පුළුම් වගේ හොඳ සොෆ්ට් ගතියක් තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රුලන් වඩේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම මාගේ යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම මාගේ වටිනා comment එක like එක මේ වීඩියෝ එකෙන් සඳහන් කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැඩකට රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.